පොඩි පොඩි තුවාල නම් මේක සනීප වෙලා තියෙන්නේ. තුවාල දෙක තුනක් තමයි පොඩ්ඩක් තියෙන්නේ දරුවට. මේකයි අර බඩ ඉක්කු පිටිපස්ස. ඔව්. ඔය අල්ලලා. අල්ලලා නේ. අල්ලගෙන මොකද මෙයා කැපිලා ඉඳලා තියෙන්නේ මේ ගොඩක් කියලා නේ. දැල දෙකක් හොඳට තියෙනවා. ගොඩක් අර මොකටින්ට අර සත්තුන්ට අහුවෙලා වගේ නේ. මේ වගේ එහෙම වෙලා වගේ ඊට කලින් හිටියක් දැන් එහෙම අපිට අහුවෙන අප මේ හරි අපි යලේනවනේ හරක් එහෙම ඉන්නවා. සබෙකුට අර පහලට ගිහිල්ලා අතින් ලඟින් සබෙකුට තරම් වයසම එක්කෙනෙකුත් නෙවෙයි ආ මම තරුණ වයසින් එක්කෙක් ඔව් මට මෙහෙ ඉන්නකොට අර අල්ලන්න අමාරු වෙනකොට විතර තියෙනද ආහා ඒක මොන හරි වෙලා ඉන්නේ බලමු මම අරගෙන තා බලන්න ඕනේ මද්දක් ගාලා
විතර තේන මේ කැපිලා වගේ තියෙනවා. මෙයාලා කිව්වා බල්ලෙක් කියලා දිරුවක්. හා හා. ඒක බහුවට අතර මෙතන හිටියි. ඔන්න ඔය හරිය තමයි හිටියේ අපි දැක්කේ. එහෙමද? ඒකනම් හොඳට කැපිලා රක්කුවා. ඒක නම් අපි දැකපු ගමන් යනවනේ යන්නේ. ඔය මෙහෙම ඉන්නේ නෑ සාමාන්‍ය කරක් කියලාට. ඔව්. මෙයාර වේදනාව කින්නාලට කියන්න තේරෙන්නේ නෑනේ. ඔව්. ඉතින් බයට කොහොමද පොඩ්ඩක් අරේට මේ යන්න බලනවා ඉතින් කොච්චර අමාරුද කියලා. ඔව් එහෙම තමයි මෙහෙම ඇවිල්ලා මෙතෙන් දෙනවා. ආයෙ ටිකක් කියලා ඇවිල්ලා අතෙන් දෙනවා. එහෙම මාරු මුඹායි රින් දෙනවා. එහෙම අතුල්ට රින් ගන්නේ නැහැ නේද? ඇත්තටම යන්නේ ආයෙ නිවස් එකට එළියට. කිරුවා මෙයාට බීරුවා. ඊරේ අල්ලලා තමයි නේද අල්ලලා ඔව් දැන් නැතිව කරන් දෙන්න බලන් දෙන්න සරයකින් විතර කින කාලට ඔව් ඊ එකපාරක් අපි මේ පහලින් එනකොට මේ පෙනේ කරා හා ඊට පස්සේ ආයෙ නැ පාඩුවෙම හිටියා කණ්ඩන් නැතුව ඇති මේ දිගේ අර මම හිතන්නේ කවුරු අල්ලලා අල්ලලා නේ අල්ලගෙන මොකද මෙයා කැපිලා ඉඳලා තියන්නේ මේ ගොඩක් කියලා නේ දැල දෙකක් හොඳට තියෙනවා. අපි නෑ මේ ගොඩක් අර මොකටින්ට අරගෙන සත්තුන්ටත් අහුවෙලා වගේ නේ. මේ මේ වගේ නේ එහෙම වෙලා වගේ. හැම කෙනම තියෙනවා. ඒතරම් මේ තුවාල තියෙන පොඩි පොඩි තුවාල තියෙන අර බිත්තරක් තියෙනවනේ අනිත් එක අම්ම කෙනෙක් මේ. ඔව්. මව සතෙක් හින්ද පොඩ්ඩක් අර මේ යන්න අමාරුයි කොමට. මේ ටිකෙන් සම්පූර්ණ මෙතන ညာ සම්පූර්ණ මේ බිත්තර තියෙන මෝරලා. දැන් මේ අඬ අමාරුයිනේ මෙයාට. ගොඩක් කාලෙ මේ වගේ මෞසසෙක් සාමාන්‍යයෙන් ගොඩක් කාලෙ රතනක් තියෙනවා තුවාලයක්. මේ ටිකේ දිගටම තියෙනවා. ඔව්. දැන් මේ ටික විතර නෙමෙයි ගොඩක් මේ අතේම. වරතේ නේද? උඹහාට ඔය ඔන්න ඔය හැරි ටිකට රින්ගෙනවා මෙතන උඹහායි. ඔව්. එකල ආය අර ටික ගන්න ඇස්සට. ආය රිදිනවා වගේ නිකම් අපිට තේරෙනවනේ. ඔව්. ඊට පස්සේ ආය රිවර්ස් එකට එළියට. අපස්සට එනවා නේද? ඔව්. පිහිටුණාන් පස්සේ මෙයාලට දැනෙන්නේ ශබ්ද තරංග විතරයි. ආහ්. අපි කතා කරන්නේ කියන ශබ්ද තරංග තමයි මෙයාලට උදර දෙන්නේ. මේ ශබ්ද තරංග වලට තමයි පොඩ්ඩක් අස්සර දෙන්නු දෙන්නු කිව්වම
බයලාරමයා වෙලා පේනේ කරගෙන බයික බයලා යන්න බලන්න. තුවාල නම් තියෙනවා ඊට පස්සේ. මෙතන මොකද අහුවලා තියෙන්නේ? ඔව්. එක්කෝ සමහර අය ගොඩක් අය අල්ලනවා මදු ගාලා වගේ අල්ලනවා සමහරවෝ දැන් මේ වාරේ එහෙම දාලා අල්ලනවා. ඔව් එච්චරයි. ඒ මාත් කොහොම සමහර මේ සතාව හද වුණා වුණාට තද වුණා මේක කැටි දැන්. ඔව්. එහෙම වෙයි. ඒකේ තමයි ගොඩක් තියෙන්නේ. ඒ වගේ නම් ඔව්. මේ මෙයාගේ සමන් මේ ගොඩක් තුවාලලා තියෙන්නේ. ඔව් වෙන්න පල්ලයට. ළඟට ගා. බබා යන්න එපා. නෙතු කියලානේ කතා කරේ. අනිත් ගෑනු සතා බලන්න බෑ. පෙනින්න. ආ? පෙනින් පාටෙන් බලන්න බෑ. මේ මහතින් කොටෙන් බලන්න බෑ ගෑනු සතේ පිටු සතේ දිහා. ආහා. මේ බලන්න පුළුවන් මෙයාලගේ මේ ඔළුව කොටසෙන් අපිට බලන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මෙයාලගේ සංසර්ගයේ දෙන තැන තමයි ජරා කරන තැනින් බලන්න පුළුවන්. ගෑනු සතේ පිටු සතේ ගාන්තේ මෙයාලගේ ජරා කරන තැන තමයි මේ මෙහෙර තියෙන්නේ. එතන වල පේන ඇති මේ ටිකේ තනි කුරුල පෙළිය දිගට මෙයන්නේ. ඔව් මෙතන යහට මේ කොරල පෙළේ වෙන කොර ලොකු කොරපොතු එක මෙදිනා කොරපොතු තේල් දෙකකට මෙදිනා යන්නේ අන්න මේ මේ තියෙන කොටස තමයි වලිදි කියන්නේ දෙකක් ඔක්කොම මෙතන මැල ජරා කරන තැන එමේ පෝස්ට් එක යවන්න යන්නේ ආ අල්ලලා පපපා ඇච්චේ වෙලා යන්න දැක්කම ඇච්චේ වෙලා දැක්කම ඉතින් ගොල්ල වත්තද අරන් ගන්න පහල කොටස වල සෑහෙන්න තුවාල තියෙනවා ඔව් අක්කා අල්ලගෙන මුගුටියේම සත්තු කාලක් තියෙනවා මෙයාව. අල්ලෝ බල්ලෝරුම හපුවම මේ වගේ මේ පොඩි පොඩි තුවාල එනවා මේ. මේ විදිහට තුවාල එනවා. එන්න මේ. මේ හැමතැනම මේ තියෙන තුවාල ඔක්කොම. අපි අක්කා ඔම දාන්නද? එපා වච්චරයි. දැන් මේ මෙයාගේ මේ හැව මෝරලා තියෙන්නේ. කල්ලාගේ තියෙන්නේ. ආහා. මේ සාමාන්‍ය බිත්තර දාන්න ඉන්නේ සතෙක් සාමාන්‍ය ගොඩක් වෙලාට. නයානේ. බිත්තර දාලා ඉවර නම් කෑම ගන්න හැව අරිනවා. ආ. කෑම ගන්න එක පොඩක් අඩුයි. කොහමද? මේ හරියම හැමදාම ඉන්නේ. නෑ මේ ඉන්නේ පෙරද ඇවිල්ලා මල්ලි. බිත්තර ඉඳස් කරන තැනක් නැතුව තමයි මේ ගොඩක් වෙලාට මෙතන මේ වගේ ඉන්නේ. ආ. බිත්තර දාන්න යනවා ලකට එනවා. සාමාන්‍ය කෑම සතෙක් කරන නයිටි කෑම සතෙක් කියන්නේ හැටින්න නෙවෙයි නෑනේ. හැපින්නක් නෙවෙයි නැයින කියලා කියන්නේ. හැම සර්පේකම පොදුවේ කියන ලම තමයි හැපින්නක් කියලා කියන්නේ. පොදුවේ. හැම සර්පේකම දෙනාගේ ගැණු සතේ කොට තමයි හැපින්නක් කියලා කියන්නේ. තමයි නාගේ ගැණු සතේ කියන්නේ නැයින කියන්නේ. අත ගන්නද? ඔව්. ඒක තමයි අමාරුම දේ. අයියෝ මට දාගෙනකොටම දුකයි කියන්නේ වෙනදක් දැක්කම ඔව් මෙයාව දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක දාන්න රක්ෂිතය කරමු උදාහරින්න බෑ කොහොමත් ඒලා හේතුව මේ වැඩේ තියෙන මෙයාගේ අර අමාරුවත් එක්ක ඔව් කොහොමත් දාන්න අමාරුයි මොකද දැන් මෙයාගේ දැන් මේ විතරෙන් දැස් කරන් ඉන්නේ ඔව් එතකම් මෙයාට සුසුසනක් අපිසින් තාවකාලික මෙයා විතර දානක හදලා දෙන්නේ මේ විතර දැම්මට පස්සේ මේගොල්ලෝ සර්පේ විතර රකින්නේ ඒක නිසා කරේ සුභාගිතෝ මේ විතරෙන් පැටව නාලේ යනවාද යා? ඔව් මෙයා ගාලේ වෙන සාමාන්‍ය කාලයක් ඒ විස්තරේ බටව වෙනකන් එයා ඒතර විස්තර ටික ආරක්ෂා කරගෙන ඉන්නවා. ආරක්ෂා කරගෙන විස්තර ටික ආරක්ෂා කරගෙන එයා ඒක ඉන්නවා. කැමරෝ බීම ගන්න ගොහරි ඉන්නවා. ඒ විතර සාමාන්‍ය මේ ගානකට විතර ගන්න 12ක් 14ක් විතර ප්‍රමාණයක් ගන්න. ඒ විතර 12ක් 14ක් විතර ගන්න දැම්මට පස්සේ ඒ විතර ටික එයා තම පුරුණකම් මෙයා මේක මේක ඉඳලා විතර පුරුණක් මත තමයි මෙයා යන්නේ. මදාම එක තැනෙන් තින්නාරේ නේද? ඔව් මෙයාට අර තුවාලේ ළඟ තමයි ගිහිල්ලා නැත්තු මල්ලි. මෙතන මේක මේව ෆුල් වෙලාම ගන්න ඒක. මම අතයක් දැන් මෙයා පොඩ්ඩක් දුන්නේ යන්න බලන්න. ඒ යන්න බලන්න වෙන මොකක්න්නේ දස්ස කරන්නේ මෙයාට මෙතනින් බයට යන්න. ගැලවිල යන්නකම බලන්න. දකින්න නම් මරන දස්ස එක දැන් මේක හොට සෙරි ඉස්සනවා කියන්නේ සාමාන්‍යයෙන්. ඔව්. ඒක හතෙක් නෙමෙයි. අමගෙන ඉඳලා තියෙනවා. ඔව්. යන්න බෑනේ අර කොහොමද? ඒ ලොකුවට යන්න බෑ. කොහොමද යන්නේ අනවම මේ ඉන්නේ ඔව් මම මොකද අපි ආවේ මම අල්ලන්න ගියා වුණත් යනවා හේත් ඒ පැත්තේ පස්සේ මෙලයි යන සුදුකේ හැපින්නක් නේද ගොඩක් තැන් නාගෙන් ඉස්සයි අමදන් මේ සාමාන්‍ය ගොඩක් වල ගොඩක් අය කියන්නේ තේමේ කියන භාගය ඒක නාගෙන් කියන සමහර ඉන්නවද නැහැ මම පෙනේ එනවා සම්පූර්ණ හොඳ පෙනේ කන ගොඩේ නේ කන පැරම් අමයා ගෑන සතේ ආගෙන යන තරයි. යන සුකාරවඩා පිළිවෙතට කරන ප්‍රධානකාරී නේද? කරවලු.
විතර දාන කාලේ විතර දාන ඉන්න කාලේ විතර දැම්මට පස්සේ කිව්වේ යනවාටිය කොමසර වෙනවා තමයි. ඊට ඇයාරින්න ගොඩක් වෙලාවට මම යනකොට ආදා ප්‍රසන්න කියලා කියලා එහෙම කන්දස්ති කරන්න බලන්නේ. යනකොට ඒක සාමාන්‍ය මේ ඔළුවෙන් බලන්න පුළුවන්. කිරිසකේ යනකොට අඳුර ගන්න පුළුවන්. මොකද කිරිසකා ඔළුව ගොඩක් ලොකුවට පිළිපොන්න හොදට රවමුට තියෙනවා. ඔව් ඉස්සරහම හොට කෑල්ලනේ. කොම්බ කොටස ඔළුව රස්පා ඇස්මත්තේ පාළල ගොඩක් වැඩි. මතේ පාළල ගොඩක් වැඩි කිරිසකා. ඔව් මෙයාට දැන් මේ විතර ඉරස් කරන ඉන්න අනිත් එක දැන් මෙයාගේ පොල් තුවාල දැන් මේ උඩින් හුද වුණාට මේ තරේ සතුන්ගේ නිකම්ම නැදෙන මේ උඩ තුවාල දෙකේ තෝම වෙනව උඩ වෙන්නේ දැන් ඒකට ඇතුලේ ඇසේ වේදම තියෙනවා අර තියෙන සර්පයන්ට භූමි තෙල් දීසල් පෙට්‍රල් දාන එක අපිට ඇසිඩ් වලට වඩා සර සාවි වැඩක් ඒක අපිට තමයි සාමාන්‍ය මොනවදාලන මේ ඔක්කොම හොඳ රෝගවලට හොඳට බලන්න තේරම ගෙන බෝඩි ටික කර යන්නේ ඒකලා අර දැන් දවස් 3ක් ඉඳලා මෙතන හිටියා ඊයේ ඊට කලින් හිටියා දැන් නේද අපිට අහු වෙනවා මේ හැරි අපි යලේනවනේ හරක් එහෙම ඉන්නවා එයාලා ගුලියල කරන්න බාල් කපලා හරක් ඔය දාලා නම් පුළුවන් තරම් මේ ටික ටිකක් පුළුවන් නම් අවදානින් ඉන්නවා මොකද හරකෙත් උනත් මේ සතෙක් ගේ යහනියක් උනත් අනිවාර්ය හරකක් මරනවාම තමයි නාග බොඩි කියලා විතරමින් සාමාන්‍යයෙන් ඇවිල්ලා දහස් දහස් දෙකක් තුනක් කරන්නේ විතර මෙන්න එනකොට මේ නයිට් ඇටවුනේ විස කොසල විස කියන යන මිලිග්‍රෑම් ගන්න පොඩ්ඩක් අඩු එක්ක 26 පොතින්ම කියන පිටරින් ඉල්ලට එනකොට විස කියන ඇඟ පුරා විස නැහැ මේ වගේ විස නැහැ මෙයාගේ විස කොස දෙක තියෙන්නේ මෙන්න මේ දෙපැත්ත එනම් මේ ටූල් එක තියෙන තැන මේ දෙපැත්ත තමයි මෙයාගේ විස කොස මේක තියෙන්නේ ඒවා විස ගන්න දෙකට තමයි දෙන්නේ අනිවාර්යෙන් මේ සර්පයෙක් හැපෙන්න ඕනි විසාපේ ශරීරයක ඇතුළේ මේ උදරම් විතර මෝරණක් නින් මේකයි මේ මේතරම් මහකට මෙතන වේදනාවක් ඉන්නේ මිලා කියලා අර මේවා වෙර නෑ ඒක නෑ විතර 100ක් මෙයාගෙන මෙයාගේ උඩරේ මට ආවන්නේ 15ක් 12ක් 18ක් ඒක නෑ මෙහෙම මේ පෙල්ලනවා මෙහෙම හිටියගෙන තමයි හැම සර්පයෙක්ම එළවගෙන ඉඳි දස්ත කරන්නේ. දැන් මෙහෙම කච්චයක් කියලා බය වුණාට පස්සේ මම හැරුණ නමුත් ඒ අරමුණත් අපි ඊට වඩා දුරින් ඉන්නවා අපේ ළඟට එහෙම ඇවිල්ලා එළවන්න දාන්න ආවා. එළවන්නේ නැත්තේ නැහැ එළවන්නේ නැති වෙලාවල් කියලා එළවනවාලු කියනවා. නෑම කියන්නේ නැද්ද? ගොඩක් අය කිනකෝ තමයි මේ වැඩේ කරන්නේ. ඔය ඉතින් පස්සේ ඒක විදිනවා මේ වෙනවා. ඔව් ඔව්. මෙයාට මේ වේලාවට ගිනිගොඩට ඇවිල්ලා අලු උඩින් ඉන්නේ. අවදාවත් සතු පුරුදු පුරුදු සතු අලු අලු උඩේ රින්ගන්නේ. ඔය ඒ නිසා නේද අතන ආරක්ෂා වෙන්නේ ඒ වගේ ආරක්ෂා වෙන්න අපිට තමයි මෙයා අලු උඩේ. මේ අර ගලක් මෙහෙම උඩින් තියෙනවා මේ ප්ලේට් එකක් දැම්මා වගේ. ඒක යට වෙලා ගුලි වෙලා හිටියා. ඊට පස්සේ රෑ දෙතරම ටිකක් ගල් බෑ මාස්ටර් ගියා රින්ගලා. මෙහෙම සාමාන්‍ය ගොඩක් වෙලාවට මේ සතෙක් ඔය ගල් බැමේ ඇස්සේ නියෝගයෙන් බිනේ ගෙවල් වලට එන්නේ නැති වෙන්න නම් කොහොමද ඒක කරන්න තියෙන්නේ ගෙවල් වල අඳුරු තැන් තියනවා නම් නියෝගයට ගෙමුවට ඉන්න තැන් තියනවා නම් ඒවා එරිපේරි කරන පිළිසිදු කරන වහලා තියා ගන්න ඕනේ. ඔව්. වත්ත වල පිටාව එරිපේරි කරලා තිබ්බනම් අනිවාර්යයෙන් මේ වගේ දෙන කර කියන්නේ සාමාන්‍ය මේක පඳුරක් පස්සේ නයිට් ටිකක් තේින්නේ. ඒ බෑනේ. ඒ වලට අපි ඉතින් දන්නේ නැතුව වැඩි තිබ්බට පස්සේ අපේ අවදානම නැතිවම අපිට තරබරක් වෙන්න පුළුවන් ඉතින්. මොකද මේ සතා අවදාත් විසන් දස්ත කරන් දෙන්නේ. දැන් මේ මෙහෙම හිටියා කියලා දැන් දස්ත කරන්නේ
මෙයාගේ පොට්ට පොඩිය රක්ෂය පැදුනොත් තමයි මෙයාගේ පොට්ටක් හරි මොකද දෙන්නොත් තමයි දෙන්න පාර දෙන්න හැරෙන්නේ. වෙලාවට මෙයාට හොඳ වෙලාවට කියන බල්ලෙක් නැත්තම් මුකුටියක් අහු වෙලා නැහැ මෙයාට. නැත්තම් මේ සිතා මැරිලා යන්නේ. මුකුටියක් අහු වුණා නේද? මුකුටිය වුණා. එයාට ෆයිට් කරන්න තමයි. ඒක මෙයා ඒක ලොකු ප්‍රමාණයක් කෙනෙකු නෙවෙයි. මේමයි කාපේකට මේ ණය මෙයා මෙයාට කියනකො මෙයාට නම් මේ ණයකට කාපේ සාමාන්‍ය 3 වේලම කන්නේ නෑ අපි වගේ. අපි වගේ හැම වෙලේම 3 වේලම කතා දී ඉන්නේ සත්තු නෙමෙයි මේගොල්ලෝ. ගොදුරක් අහු වෙන්න ඕනේ. ඔක්කොම මිනිහෙක් වෙන්නේ පාටු සෙක්ටර් වුණු සරි. මොකෙක්ම හරි සතෙක් يعني මේගොල්ලෝ මාංශ භක්ෂක සත්තුනේ. ඔක්කොම කුරුළු කූඩුව කර බිත්තර හරි කුරුළු පැටව හරි අහු වෙන්න ඕනේ. ඒ අහු වෙනකම් මෙයා මේ කිසිම කැමරක් කරගන්න කොටම ඉන්නේ ඒ ආවට. ගෙදරකට දැන් ගෙදර ඕගොල්ලෝ නිකේ දැන් එතන ඉඳලා මීයක් දැක්කොත් එහෙම නෑ. මෙයා හුදු සත්‍යයෙන් යන්න පුළුවන් තාත්තෙන් ඉන්නවනම් අනිවාර්යෙන් මීය යන පස්සෙන් යනවා. ඒ සමහර වෙලාවට මීය යන්නේ ගෙට වෙන්න පුළුවන්. ඒ පස්සෙන් යනවා ඉතින් ගොදුරු අල්ල ගන්න. විතර දානකම් මොකද මෙයාට විතර දාන්න තැනක් නැති වෙනවා නේ මොකද එහෙම අපෝ ඒක එන පැටවු ටික විතර සවුත් වල තියලා අයින් වෙලා ඉන්නවා මේ විතර ටික ඔක්කොම දැම්ම කියලා මේ විතරනේ ඉන්නේ සතු ඔක්කොම ඉතර ගියා කියලා ඒ සතු ඔක්කොම ගියොත් එන්නේ සක්තිමත් සතයි තුනෙනු දෙබර සතා නැති වෙනවා ඒකේ ගොදුරු වලට අහු වෙන කුරුල්ල රුමුන් අරන් යනවා ඒ වගේ දේවල් වලට වුණ දේවල් ඇති ඔක්කොම සර්ප විවාහනයක් වෙනවනේ. එහෙමයි ඒ විදිහ ඉතුරු වෙනවා නම් අපේ ලංකාවේ සර්ප විවාහයක් ඉතරයි. ඔව් ඒක මේ අයත් ඇති ළමයි. ඔව්. ආරණිත කෙනෙක් නිසිවස්ස මේ තේනේ කියලා කියන්නේ. දැන් මේ අඬ. ගහ ගන්න බැරියට. හරි. ඩාකන් කියන පයන්න කියන්නේ කියන්නේ. ඒක පයන්න හැලෙර තමයි මෙයාගේ. සෙනගොවේ කියන සීරලා දෙන්නේ. ඒක මෙයාගේ ආරක්ෂාවට තමයි මෙතන ඉන්නේ. ඉතින් ගොඩක් අය මේගොල්ලෝ විලෝකේ සත්තු ඉන්නවා විශේෂයෙන් මුගටි. මුගටි මොන වගේ සත්තු. ඉතින් ගොඩක් අයලා මේ මුගටි වගේ සිද්දස්සෙන් ආනකොට මෙයාට පේනවා පිටිපස්සේ ඇස් දෙකයි කටයි විදිහට තමයි මෙයාගේ මේ පේනේ කීටි. ආ ආ. එතන මේ පැත්තෙන් බැලුවොත් හොඳට බලන්න පුළුවන් ඕගොල්ලන්ට. මෙතන තියෙනවා. මෙතන තියෙන ඇස් දෙකයි. මෙතන කටයි. සමහර නයින් කියන සාමාන්‍ය මෙතන පොඩි ඉරි දෙකක්. ඒක සාමාන්‍ය ඇහි දෙමි දෙක වගේ තමයි. වැඩේ තියෙන්නේ පිටිපස්සේ මේ එනසත් ෆෝන් එක හිතන්නේ. මෙයා හෙට යනවා. මෙයා පිටිපස්සේ තමයි මෙයාට මේ පැත්තේ තමයි තේන්නේ. කියලා අනිත් පැත්තේ එනවා ඉස්සරහා. එතකොට දැන් මෙයාට තේන්නේ. එයා ගොඩක් අර දකුණ කෙනෙකු මුකුටියා ඉන්නේ මෙයාගේ මූණ පැත්තර විතරමනේ. ඔව් ඔව්. නැත්තම් මේ අල්ලන්න පුළුවන් මේ වලකින් ඕන තරම් අල්ල මෙයා නැත්තරම ඒක කරලා දාන්න පුළුවන්. ඔව්. කැරකිලා එන්නේ ඉස්සරහා ඉඳන්. ඔව් කැරකිලා එන්නේ මොකද එයා හිතන්නේ මේ පැත්තර තමයි මෙයාට තේන්නේ කියලා. මෙයාලගේ අර ව්‍යාජි විදිහට හැදිච්ච මූණක් වෙස් මූණක් කියන තමයි මෙයාගේ සතුන්ගෙන් බේරෙන්න ආරක්ෂා වෙන්න කියලා කිව්වේ. මේ ගොඩාක් අය කරනවා ගොඩාක් අය දී දෙපින් කියලා අල්ලනවා. ඒක අල්ලුවන් පස්සේ මෙයාලගේ මේ කොඳුවට පිළිම තමයි තියෙන්නේ. කුරුක් මේ තියෙන්නේ. ඒක තමයි අපේ කොඳුවට පිළි කුරුක් විදිහට තියෙන්නේ. ඔව්. මේ ගොඩාක් අය දන්නේ මේක මේ බටයක් විදිහට කුරුක් විදිහට තමයි තියෙන්නේ. ඒකට අපිට අපේ වගේ මේකේ කොඳුවට පිළියක් තමයි තියෙන්නේ. මේ තේනත් හොඳටම දැන් මේ ටිකේ හොඳ ගැටි දිගට දෙගැටක් තියෙනවා. මේ තියෙන මෙයා කොඳුවට පේන්නේ. ඉතින් මේ කොඳුවට පේන්නේ ගොඩක් ඉලිත් ඉල තියෙන මෙයාගේ මේ දෙපැත්ත විතර ඉදර මෝරන ලොකුවට තියෙනවා. මේ නිකන් නෑ. එහෙම නිකන් දස්ත කරා කියලා ඉසක් කියන්නේ නෑ. අනිවාර්යෙන් මෙයා හපන්න ඕනේ. ගුවාලයක් අපේ වෙලා ලේවලට එකතු වෙන්න ඕනේ. අනිවාර්යෙන් අපි මෙයාගේ ඉස ටිකක් අපේ ලේවලට එකතු වෙන්න ඕනේ. ඒකේ නියමලක් හරි පොඩ්ඩක් හරි තියනවා නම් චූටි ගුවාලක් හරි එතන ඉස ගෑවුනොත් අනිවාර්යයෙන් අපේ ඇඟට ඉස හරියට වෙනවා. පරිසරයේ සමතුලිතතාවයට ලොකු සේවයක් කරන සත්තු තමයි මේ සර්පේ. ලයිව් කරත් නෑ හැම සර්පේ. ඕ. ඒක නිකන් මරලා දාන්නේ නැහැ. ඕ පව් මම හිතේ තර මේ සමාන අයට ගොඩක් වෙලාට සතාව අයින් කරන්න සමහර සමහරවල් දැන් මම මොකද මට වාහනයක් තියෙනවා වාහනේ හැරෙන්න ගියාම අරගෙන ඉන්න ගොඩක් කරන්නේ. මේ නැස්සුපාව වාහන ඇවිල්ලා මේ ඇතුලෙන් අනිවාර්ය සෞත් වෙලා තියෙනවා. මේ කොහොම මේක සුද්ධ කරලා බලන්න ඕනේ කියලා. ඒක සුද්ධ කරලා බලන්න ඕනේ. ඒක සුද්ධ කරලා බලන්න ඕනේ.
පොඩි පොඩි තුවාල මේක සනීප වෙලා තියෙන්නේ. තුවාල දෙක තුනක් තමයි පොඩ්ඩක් තියෙන දරුවට. මේකයි අර මැද ඉක්කු පිටිපස්ස. එයා දන්නේ නැහැ නේ අපි හොදක් කරන්න යනවා කියලා. එයාට තේරෙන්නේ නැහැ ඉතින් සර් සත්තු තිරසන් සත්තුනේ කි. මේ ෆෝන් විද්දොත් එහෙම මෙයාට රැහෙන්න අමාරුයි. අර අර ෆෝන් නේද කාර්තම්නි. මේ ෆෝන් දි මෙහෙම අපේ කෑවක් විදෙනවා හරියට ෆෝන් විද්දි ෆෝනික් කරනවා වගේ. ඉතින් මෙම පිටරදමීමට ආසන්නවම සිටි නැයින මගේ නිවසේ තාවකාලික වරඳවා ගන්නට උනා හේතුව මෑට අලුත් පරිසරයක් ලබා දුන්නොත් මෑට පිටරදමීමට ස්ථානයක් නොමැති වෙන නිසා. ඉතින් මෑගේ පුංචි පුංචි තුවාල තිබුණා. ඉතින් මේ පුංචි පුංචි තුවාලත් මෑ පිටරදමීමෙන් පසුව මෑට ප්‍රතිකාර කරලා මෑව රක්ෂිත පරිසරයකට අපි මුදා හැරියා.